අපේ රටේ යුද්ධය පැවති කාලේ යුද්ධයේ අවසන් වෙච්ච අවසාන සති දෙක පිළිබඳව සියලු දෙනාට වඩා කරුණු දන්නා කෙනා මමයි. අවසාන සති දෙකේ මමයි වැඩ බලපු ආරක්ෂක ඇමතිවරයා. යුද්ධය අවසන් වෙච්ච අවසාන සති දෙකේ හිටපු ජනාධිපතිතුමා ලංකාවේ නැහැ, හිටපු අගමැතිතුමා නැහැ, හමුදාපතිවරයා නැහැ, හිටපු ආරක්ෂක ලේකම්වරයා නැහැ. අවසාන සති දෙකේ යුද්ධයේ ජයග්‍රහණය කරපු අවසාන සති දෙකේ මැයි මාසයේ 9 වෙනිදාට කලින් තිබුණු සති දෙකේ මේ ගැන හුඟ දෙනෙකුට අමතකයි. ඒ අය රටෙන් ගියයි කියලත් හුඟක් අය දන්නේ නැහැ. නමුත් මම දන්නවා ඇයි ගියේ කියලා. LTT ඇවිල්ලා උඩින් බෝම්බ දානකොට කොළඹ නගරය එක්ක භීෂණයක් ඇති වුණා. රටේ කොහෙන් බෝම්බ වැටී දන්නේ නැහැ කියලා අවසාන සති දෙකේ ලැබුණු වාර්තා තමයි. අවසන් සටන පසුබහින්නේ LTT දකුණු ඉන්දියාවේ චෙන්නායි හරි කොයි හරි කැලෑපැත්තක ඉඳලා ඇවිල්ලා කොළඹ සම්පූර්ණ විනාශ කරනවා උඩින් බෝම්බ දාලා කියලා රජයට තොරතුරු ලැබුණේ. ඒ නිසා තමයි ඔක්කොම ගිය රටින්. ඒක තමයි ඇත්ත කතාව. මම මේ අවසන් සති දෙකේ මං කොළඹ නෙවෙයි හිටියේ. ඒ අවසන් සති දෙකේ මම රටේ තැන් තැන් වල හිටියේ. මොකද මම ඉන්න තැනක් දැනගනින්ද කියලා. මේ රණවිරු දඩයම කියන්නේ කුමක්ද? LTT විරුද්ධව සටන් කරපු සෑම සොල්දාදුවෙකුගේ ඉඳලා හමුදාපතිවරයෙක් දක්වා ශ්‍රේෂ්ඨ රණවිරු. LTT විරුද්ධව කටයුතු කරපු කිසිම කෙනෙකුට අපේ වර්තමාන රජයේ යටතේ LTT විරුද්ධව සටන් කරුවයි කියලා කිසිම තැනක චෝදනා පත්‍රයක් නැහැ. කිසිම තැනක ඒ අයට ඒ තුල චෝදනා පත්‍රයක් නැතු වගේම ඔවුන්ගේ සේවාවන්ට කිසිදු අවහිරයක් නැහැ. උසස් වීමද අනික් ඔවුන්ට අවශ්‍ය විදේශ සංචාර පුහුණු වීම ඒ සියල්ලද. නමුත් යුද්ධය පැවති කාලේ වගේම යුද්ධෙන් පස්සේ එවකට ඒ යුද්ධයට කිසිදු සම්බන්ධයක් නැතුව ඝාතන කීයක් සිද්ධ වුණා? ඒ ඝාතන කරන්න කවුද කටයුතු කරුවේ? ඒවට කවුද යොදාගත්තේ? ඒව තමයි ප්‍රශ්න. 2015 මාව ජනාධිපතිවරයෙක් කරන්න රටේ තිබුණු ප්‍රශ්න රාශියක් අතරේ ඒවා ඒ ප්‍රශ්න නාමලේඛනයේ උඩටම ආපු ප්‍රශ්න. ලසන්ත වික්‍රමතුංග කවුද ඝාතනය කළේ? කීර්තිමාට කවුද පහර දුන්නේ? තාදුඩීන් කවුද ඝාතනය කෙරුවේ? සිරසවාගේ මාධ්‍ය ආයතන කවුද ගිනි තිබ්බේ? මාධ්‍ය වේදිකාව රට හැර දාලා ගියේ ඇයි? මේ වගේ මහා කරුණු වැලක් කියන්න පුළුවන්. ඒ දඬුවම් ලැබපු අය දඬුවම් ලැබුවේ කාගෙන්ද? ඒවාට ත්‍රිවිධ හමුදාවත් එක්ක තිබුණු පෞද්ගලික සම්බන්ධතාවයන් උඩ කවුරුන් හෝ හමුදාවල නිලධාරීන් පාවිච්චි කළා නම් ඒක බරපතල වැරැද්දක්. ඒක හමුදාවේ කීර්ති නාමයට බරපතල අගෞරවයක්. හමුදාවල යුද්ධය කරපු රණවිරුව අද සේවාවල් වල ඉන්න අය ඒ සෑම කෙනෙක් දරන මතයක් තමයි යුද්ධයෙන් බාහිරව යුද්ධයට කිසි සම්බන්ධයක් නැතුව ඝාතන, පහර දීම, බියවැද්දීම, පළවා හැරීම් හමුදාවේ අය කවුරුන් හෝ සම්බන්ධ නම් රටේ සාමාන්‍ය නීතිය පටහැනිම කටයුතු කළා ඒ අයට දඬුවම් දිය යුතුයි කියන එක. ඒ අයගේ පවුල් වලින් මතුවෙච්ච සමාජයේ මතය ඒ කාලේ වෙනකොට ප්‍රබල මතයන් බවට පත් වෙලා තිබුණා. ඒ නිසා
සමාජය තුලේ ගොඩනැගිච්ච මතයන් එක්ක ආණ්ඩු වෙනස් කළ යුතුයි කියන ජනමතයක් ඇති වුණා. ඒ ජනමතයන් නැති වෙච්ච හේතු කර මොනවද කියලා ඒවාට පිළියම් කිරීම අවශ්‍ය වුණා. ඒ නිසා එවැනි සිද්ධීන් පිළිබඳව පරීක්ෂණ කරගෙන යනකොට ඒ පරීක්ෂණ වලට සම්බන්ධ ඒවාට වග උත්තරකාරෝ විදියට ඒවාට සැකකාරෝ විදියට සමහර තැන්වල දේශපාලඥයෝ වග උත්තරකාරෝ වෙලා තිබෙනවා. සමහර තැන්වල සාමාන්‍ය පුරවැසියෝ අතරේ ඉන්න වග උත්තරකාරෝ සැකකාරෝ වෙලා තිබෙනවා. සමහර පරීක්ෂණවලදී ත්‍රිවිධ හමුදාවේ සේවය කරපු අය වග උත්තරකාරෝ වෙලා තිබෙනවා පරීක්ෂණවල. රටේ සාමාන්‍ය නීතිය ක්‍රියාත්මක කිරීමේදී ඒ සෑම කෙනෙක්ම නීතියට යටත් වන නිසා යුද්ධයෙන් බාහිරව එවැනි ක්‍රියාවලට සම්බන්ධ වුණා නම් ඒ කාටත් නීතිය ක්‍රියාත්මක කිරීම විරෝධාර සැබෑ රණවිරුවන්ට කරන විශිෂ්ට ගෞරවයක්. ඒ ගෞරවය ලබා දෙන්න ඕන. ඒවා නිවර්දි කර ගැනීම තමයි ජාත්‍යන්තර වශයෙන් අපේ හමුදා පිළිගැනීමට ලක්වීමට ප්‍රධාන හේතු වෙන්නේ. එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාවලට අපේ හමුදාවල පිරිස් ගන්න ඒ පරීක්ෂණ අපි කරගෙන යන නිසා. ගිය සතියේ කියලා දුන්නේ අපේ හමුදා LTTA ක්‍රියාකාරීන් අල්ලගත්තාම අපේ කාන්තා සොල්දාදුවන් LTTA ක්‍රියාකාරීන්ට ලිංගික අතවර කළා කියලා. දැන් මේ යුද්ධය ඉවර වෙලා අවුරුදු 10කට කිට්ටු වෙන්න වෙන වෙලාවේ අර විදිහේ ප්‍රකාශයක් කරපුවාම එකපාරටම මේ අලුතෙන් සොයාගත්ත එකක්. කාන්තා සොල්දාදුවන් LTTA සොල්දාදුවන්ට ලිංගික අතවර කෙරුවයි කියන එක. එතකොට ඕකට දැන් දකුණෙනුත් උත්තරයක් හම්බ වෙනවනේ. දකුණෙන් උත්තර දෙකක් හම්බ වෙනවා. දකුණෙන් එකක් තමයි රටෙන් උත්තරයක් හම්බ වෙනවා. ඒකට නිවැරදි උත්තරයක්. ඒක ප්‍රතික්ෂේප කළා. ආණ්ඩුවක් විදිහටත් ඒක ප්‍රතික්ෂේප කළා. හැබැයි ඔකට දකුණේ අන්තවාදියෙක් වෙන මොකක් හරි කියලා ඔක තව දෙයක් කියලා තව පටලව ගන්නවා. ඉතින් උතුරේ සහ දකුණේ ඉන්න අන්තවාදියෝ ඒ කරන පැටලවීම් මාධ්‍ය තුල ගලා යනවා. විශේෂයෙන්ම සෝෂල් මීඩියාත් එක්ක සමාජ වෙබ් අඩවිවල යන දේවල් ගියාම රටෙන් පිට ඉන්න අය අපේ මිත්‍ර සහෝදර ශ්‍රී ලාංකිකයින් බොහෝ වැරදි චිත්‍ර ඒ අයට පේනවා සෝෂල් මීඩියාවල තිබෙන මේ කරුණුත් එක්ක. ඉතින් මේ වගේ තමයි හුඟක් දේවල් සිද්ධ වෙන්නේ. අසත්‍ය කියන එක බොහොම වේගයෙන් ගලා යනවා. සත්‍ය බොහොම නිහඬයි. සත්‍ය බොහොම සෙමින් තමයි ගමන් කරන්නේ.